Ruthie. అమ్మ దాటండి దాగా మాది మేము చుట్టా అయినా నీ దాగం చూద్దున్నాడు వాళ్ళ క్యామరా ఎత్తిగలక తాగరైంది కనవనం కేమటిక ලෑස්තිනේ තව පැයක් කමාරක් විතර යයි මම කෑම ටික ලෑස්ති කරලා මේසෙන් තියලා කූද්දන්නම්කෝ එයා ඉන්න හැටියට එයාට ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැ. දැන් එයා යාට තියෙන ප්‍රශ්න ගැන මට කිව්වද? ඔව් ඔකේ. ගොඩක් දේවල් කිව්වා. මොනවාද? සල්ලි ප්‍රශ්නද? एक वेन प्रश्न ओके किधर प्रश्न अंद ओ गीता एक आगे प्रश्न मुखाद हरियट में अंत ඒක පිටගෙන ඉන්න කියලා දන්නේ මං විතරයි මට තේරෙනවා නේතු අනේ සෝරි අක්කේ ඒක කාට හරි මුලින්ම කියන්න පුළුවන් ඉති දවසට මං ඉස්සෙල්ලම කියන්නේ ඔයාට කමක් නෑ නේතු කොච්චර විශ්වාසවන්ත කෙනෙකු වුණත් කියන්නේ නැතුව මග අරින්න ඕන දේවල් තියෙනවා මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයාමට ඇත්තම කියනවාද පහන් කසාද බඳපු කෙනෙක්ද අනේ නෑ අක්කේ බඳලා අයින් වුණ කෙනෙකුත් නෙමෙයිනේ අනේ නෑ අක්කේ මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි එහෙනම් එච්චරයි ආදර निधिमा अनेक
සිරිමෝ ඊ අපේ අම්මට බෙහෙත් ගන්න ගියේ සියලා ගෙදරටද මොන පිස්සුද පුංචි මහත්තයා අපේ මහත්තයට එහෙ පොමිට් නෑ නර්සින් නොමෙරට ආ තාත්තා සියා ඉදන්ට ගියාද ගියා 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 නොගියට ගියා ඒ ගිහින් චුට්ටක් මූණ පෙන්නලා ආවා තලස් මහත්තයා නෙමේ අපේ මහත්තයව තුට්ටුවකටම අයින් කළේ තලස් මහත්තයත් රෙක්ස්පෙක්ටබල් මහත්තෙක්නේ අපේ මහත්තයා ලක්ෂයට කොඩිය දැම්මත් දලස් මහත්තයාට අපේ මහත්තයව නිකම්ම නිකං කොඩි සිරිමන් අපේ සියා විශ්සරි දන් දන්නවද ආයෙත් මොනවද කාලයක් මන් දලස් මහත්තයාගේ බෙන්ස එකත් එළව නෑ ඒ කොයි කාලේද මීට අවුරුදු 20කට ඉතර ඉස්සර ඒ කාලේ දලස් මහත්තයා හිටියේ කොළඹ මහසිතාලේ මම තමයි ඒ මහත්තයාගේ නීත්‍යානුකූල රීදුරු සිරිමන් එතකොට මම ඉපදිනද මේ මොනවා අනවද මම ඩලස් මහත්තයාගේ ඩ්‍රයිවිං ජොබ් එක කරන කාලේ කුංජි මහත්තයා ඉස්කෝලෙත් යනවා අපේ අම්මට මාව හම්බෙන්න ඉද්දී අම්මලාගේ පදිංචිය මෙහෙමද ඔය තියෙන කාලේ අපේ මහත්තයාට තිමිරි ගැස් ඇයිත් ගියක් තිබුණා පාමංකඩත් එකක් තිබුණා ඔය දෙක ඇරනකොට හතර දිබ්බාගෙම ඉඩකඩ ආදර නිතු එහෙම ඉන්න හිටින්න කියලා හරි දැනක් තිබුණේ නැහැ. කාලෙකට නෝනලෑ මහගෙදරත් ඉන්නවා. තවත් කාලෙක මහත්තල එක්කත් ඉන්නවා. කාලයක් මං ඉතින් කලේ දොස්තර මහත්තයත් එක්ක රටවටේ යන එකනේ. සිරිමන් ඔය උත්තර දුන්නේ මං අහපු ප්‍රශ්න නෙමෙයිනේ. මෙව්වා ඉතින් අවුරුදු 20ක් 25ක් පරණ කයි කතන්දරනේ පුංචි මහත්තයෝ. පංගුවත් සිද්ධි මට හරියට නිච්චිත්. ඔයාට අද නිවාඩුද පුතේ? නෑ මම වැඩ. දැන් යන්න ඕන. ඇවුනද සෙනේ? මම යාගේ අක්කට කිව්වා අපේ නිතුලව අරලමගේ කේන්දර කොපියක් ගෙන්වලා දෙන්න කියලා. ඉතින් හා කිව්වද? අපෝ හා කියන්නේ ඉනියා ගෑණි. එයා කියනවා දැන් ඕගොල්ලෝ ඔක්කොම දන්නේ හින්දා නෙතුලව්වම ගෙන්න ගන්නලු. අනේ මේ එයා කියන්න ඕනේ නැහැ මට නෙතුලව්ව ගෙන්න ගන්න. නේද සිනි? ඔව් ඉතින් දැන් වැඩේ හරිනේ. දැන් ඉතින් ඒගොල්ලන්ට උදව් ඕනේ නැණී නේද? මගේ මුකුත් අහගන්න එපා. වාසනාවට කොල්ල හොඳ උනේ. නිකම් රැත්‍රාඩකාරී කුණානා. වාගේ අක්කගේ දහන් ගැට ටික ලෙහා ගන්නද මට බහ බීලා තමයි නතර වෙන්නේ. අනේ මේ
Sorry, Sisi Mahathaya. නෑ. Sorry වෙන්න ඕනේ, sorry වෙන්න ඕනේ. ඕක තමයි බලගේ සීසි මහත්තයාගේ හැබෑ තත්ත්වේ. බලගේ සීසි මහත්තයා නගර සභාවට සීසි ගෙදට ජීජි. අනේ අම්මා පල් මේවා පිට මිනිසුන්ට ඇහුනොත් එහෙම මට වෙන්නේ අත් දිගට ෂර්ට් එක ඇඳලා සපත්තු දෙක දාලා කලිසම සුම්බරයට ඔළුව උතන් යන්න. මත් දැන් කැකිලි පයිල පැත්තේ දීලා චීචි මහත්තයාව හම්බෙන්න ආව හේතුව ගියා මොකද්ද කියලා. මේ SWS එකේ කෝල් කරලා කිව්වා සීසී මාත්‍ර කෝල් එකක් දෙන්න කියන්නේ කියලා. මේ දොට්ට පහල ඈත් වෙලා මොන කෝල්ද බං? කෝල් දීලා ඉල්ලන් කන්නේතුව එළට යමං. ඊයුණාට එන්න හොඳ නෑ නසිනේ. හොඳ නැද්ද? මේ කෙල්ලේ මෙයාට SWS මහත්තයා නම්බර් එක දීපන් කෝල් එකක් දෙන්න. जीवित अवसान එහෙම සුද්ධියකට මාව අහුනොත් එහෙම මේ සුද්ධි මාව සුද්ධ කරලා මට මැරෙන්න එන්නේ හඩෙක් විදියට. කපෝ මගේ දීෂර්ට් වලන කල. ඒක පිය දාන. ආදර නිතු වැඩේ ඉන්න පාරක් වෙනවද කොලි? අද අර පාර කපන වැඩේ ද කට්ටිය දාන්න දෙනවද නෝනේ? ආ. ඒ වැඩේ හරියට මම හැරෙනවා. සිරිමන්. මේ මොනදර උදේ පුංචි මහත්තයා සිරිමන්ගෙන් ඇහුවේ? ආ මේ මේ මොනවද මේ පරණ කතාවකෙක් නෝනේ? මං එහෙ කතාව අලුද්ද පරිගඳ කියලා නෙමෙයි. පුංචි මහත්තයා මොනවද ඇහුවේ කියලා. ආ මේ මේ නෝනෙට පුංචි මහත්තයා හම්බෙන්න ඉද්දි හිටියේ මෙහෙද කියලා. සිරිමන්. අර කමල් සිරිලා ඇහතිද කියලා බලපන්. ඌටත් වෙලාවක් කිව්වදින් ඌ එළියට බයින්නේ ඌට ඕනේ වෙලාව. අම්මේ මයලෝ හරි සෙමින් මයි පුතේ ආ ඒරොන් සර් හරි සර් ඉත මාත් එක්ක යන්න පුළන්නේ මාත් දැන් යනවා ආ අපච්චි කෑවද අම්මා? කන්නේ ඇති. මම මේසෙට යවුවා. අනේ අයියා අම්මා මේ විදියට හැසිරෙන්නේ? මුල් කාලේ ওই ජෝඩුවට ඉන්න හිටින්න තැන දුන්නේ මම.
කොඩිය ඉරේ ගිය වෙලාවේ ඔය ගෑනියෝ බලාගත්තෙත් මායම්. මටයි මගේ අම්මටයි පාඩු ඉන්න නොදුන්නොත් එයාගේ නෝනටයි දරුවටයි කරදර වෙයි කියලා තාත්තට කියන්න. කොන්දක් තියෙනවා නම් එක එක්කෙනා කියුම් බහට තැන් තැන් වල රින් ගන්න ඕනේ නැහැ. අම්මා අප්පා එක කෙලින් කතා කරන්න පුළුවන් ඇවිල්ලා. ආදේ